රෙස්ටුරන්ට් කියන්නේ කැන්ඩි කියලා ඒ වුණාට තියෙන්නේ සෞදි අරාබි අත හොදලා ආවේ අයිබෝන් සෞදි අරාබියට මල් පිපෙනවා දැකලා තියෙනවද මේ දින සෞදි අරාබියට පිපෙන මල් මේ මල් විතරක් නෙමෙයි තව මල් ජාති ඕනේ තරම් මෙහෙම පිපෙනවා අද මම ආවේ මල් ගැන කතා කරන්න නන් නෙමෙයි අද මගේ නිමාඩු දවස මට පට්ට වඩගිනි ඉතින් මම කල්පනා කරා ශ්‍රී ලංකා රෙස්ටුරන්ට් එකක් හොයාගෙන ගිහිල්ලා බඩ පැලෙන්න කන්න ඉතින් මම මේ වෙනකොට ශ්‍රී ලංකා රෙස්ටුරන්ට් දෙකකට ගිහින් තියෙනවා දෙකක් කියන්නේ මේ රියාද් වලටම තියෙන ශ්‍රී ලංකා රෙස්ටුරන්ට් හතරයි ඉතින් මම දෙකකට ගිහින් තියෙනවා එකක් අල් බතා දෙවෙනියට ගියා අල් මලස් වල තියෙන සිලෝන් රෙස්ටුරන්ට් එකට ඉතින් අල් මලස් වලම තියෙනවා ශ්‍රී ලංකා රෙස්ටුරන්ට් තුනක් ද කැන්ඩි රෙස්ටුරන්ට් මේ හරි ජනප්‍රිය ද කැන්ඩි රෙස්ටුරන්ට් කියලා ඒත් මේක මේ වෙනකොට නම වෙනස් වෙලා තියෙනවා ඒත් හැමෝම දන්නේ කැන්ඩි රෙස්ටුරන්ට් කියලා ඉතින් අදම යනවා කැන්ඩි රෙස්ටුරන්ට් එකට අපි ගිහින් කාලා බලමු කොහොමද කෑම කියලා ඉතින් ඔයාලා මගේ YouTube channel එකට අලුත් නම් යට තියෙන subscribe රතු පාට subscribe button එකත් ඔබලා bell icon එකත් ඔබලා මාත් එක්ක එකතු වෙන්න ඉතින් තවත් අපි කතා නොකර මට පට්ට බඩගිනි ගිහිල්ලා කාලා බලමු කෑම කොහොමද කියලා රෙස්ටුරන්ට් එකට කියන්නේ කැන්ඩි කියලා ඒ වුණාට තියෙන්නේ සෞදි අරාබි සෞදි අරාබියේ නුවරක් නැති වුණාට අපි ගිහින් බලමු නුවර කෑම රසයිද කියලා මේකේ මේ වෙනකොට නම නම් වෙනස් වෙලා තියෙනවා සෙරන්ඩිප් සෙරන්ඩිප් ආපන ශාලාව කියලා සෙරන්ඩිප්ද මොකද්ද ස්වර්ණක්කා මහා ස්වර්ණක්කා ආපන ශාලාව ස්වර්ණක්කා මේරො නම වෙනස් කරලා දිනවා කැන්ඩි රෙස්ටුරන්ට් කියලා නෙමෙයි තියෙන්නේ සෙරන්ඩිප් ආපන ශාලාව අපි අතුලට ගිහිල්ලා බලමු කෑම කොහොමද කියලා සිංහල තේරියා අයියෝ ඒක ලංකාවේ ඇතුලේ ඉඳගෙන සිංහල දන්නේ නෝ නෝ ඒක උණු උණු බනිස් එකක් ඔව් කොකුඩාද චිකන් මාමා ඉන්දියන් කෑම ලංකාවේ කෑම දෙකම තියෙනවා ඒ වුණාට මේක කරන්නේ ලංකාවේ කට්ටිය මේක මේ ගොඩක් ලොකු කඩයක් නෙමේ ටේබල් හතරක් දාලා තියෙන පොඩි කඩයක් ඒ වුණාට ලංකාවේ කෑම තමයි ගොඩක් දුරට තියෙන්නේ ඇතුලේ අපි සාමාන්‍යයෙන් කඩේකට ආවම කැබින් එකනේ බලන්නේ කන්න මොනවද තියෙන්නේ කියලා ඉතින් කැබින් එක ඇතුලේ තියෙන දේවල් බලමු මම හිතන්නේ බාබත් පැටිස් ඊට පස්සේ එලවල් රොටි ගෝදම්බ රොටි පැණිකෙවුන් තියෙනවා පෑන්කේක් මාළු බනිස් දැන් බෑවේ උණු උණුවා අවන් එකෙන් මේ දැන් ගෙනාවේ ඒ වගේම කියන්න ඕනේ ඔයාලා මේ කඩෙන් සාමාන්‍ය එන්න බැරි කට්ටිය ගොඩක් දුර කට්ටිය ඉන්නවනම් ඔයාලට රියාද් දෙකවට ඕනෙම තැනකට ඩිලිවරි සර්විස් එක තියෙනවා. ඔයාලා ඩිලිවරි කරගන්න කැමති නම් යට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මේකේ නම්බරේ ලොකේෂන් එක හැමදේම. ඔයාලා මෙයාලා කන්ටැක්ට් කරගන්න කැමති නම් නම්බරේ අරන් කෝල් එකක් දෙන්න. ඒ වගේම ඔයාලා ෆන්ක්ෂන් මොනවා හරි තියෙනවා නම් ඒ වගේ දෙයකට උනත් මේගොල්ලෝ කැම ඕනේ තරම් සප්ලයි කරනවා. යට තියෙන නම්බරේ අරන් කෝල් එකක් දාලා ඕනේ තොරතුරක් අහගන්න පුළුවන්. මේ තියෙන නම්බරේ මං ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. අනිවාර්යෙන් බලගන්න අපි අතුලට ගිහින් බලමු මෙයාලා කොහොමද කෑම හදන්නේ මොනවද තියෙන්නේ විශේෂ කෑම ජාති ගොඩක් තියෙනවා අතුලට ගිහින් බලමු ඕන්නේ කරේ අතුලේ ස්ටෝර් කාමර බබා බං සේරම බෑවද ඈ තව තියෙනවද තව තියෙනවා ඒ දාන්න කන්ජි කියන්නේ ගොඩක් ජනප්‍රිය කැම එකක්නේ. රාමසාන් කාලේ එහෙම ගොඩක් ජනප්‍රියයි. චිකන් කන්ජි, බීෆ් කන්ජි දෙකම තියෙනවා. අපි ගිහින් අහමු බීෆ් කන්ජි කියලා රස කියලා. මුරුංගා කන්ජිත් තියෙනවා. එහෙම වද මන් දන්නේ නැහැ. මුරුංගා අපි. මුරුංගා? ආ. අම්මට අදින්නා දාන. ආ. ඒක තියෙනවා. කොහොමද මේ කන්ජි එක? අන්නේ කියලා කිරි. හැමදාම එනවා බීලා යන්නේ. ඔව්. කොහොමත් සතියේ දෙපාරක් විතර දානවා. දැන් නොමි නැති කාලට. ඉතින් කැමේම තෙල කිරි. පිටු සාමාන්‍ය ගොඩක් කට්ටිය ආසයි අපි ලංකාවේ නම් හදන්නේ පොල් දාලා සාමාන්‍ය අපේ අම්මලා ගෙවල් හදනවා නෝමල් පිටු එක අර මම පේනවනේ
නෝමල් පිට්ටු එක. ඒත් මෙහි ගොඩක්ම ජනප්‍රිය මණි පිට්ටු. මණි පිට්ටු වලට දාන්නේ හාල් පිටි විතරක් දාලා වතුර දාලා ලුණු දාලා අනලා ඒක හරිනම් බත් වගේ දියෙන්නේ. ඉතින් මෙතන හදන මණි පිට්ටු අපි බලමු හදන විදිහ. लंकावादे අපි මෙහෙදී කිරිතේ වලට කියන්නේ චාය කියලා. චාය ගොඩක්ම ජනප්‍රියයි ඉන්දියන් ඉන්දියන් කට්ටිය අතර එහෙම ගොඩක් ජනප්‍රිය චාය එක. චාය කියලා තමයි කියන්නේ. අය මඩක් දෙන්න පුළුවන් කිරි එක. මේ ඕනෙම තැනක සමනේ රියලක් වගේ තමයි වෙන්නේ චාය එක. කහට වැඩියෙන් අඩුවෙන් ඕන විදිහකට නැත්තම් කිරි කිරි පිටි දාපුවා ෆ්‍රෙෂ් මිල්ක් ඕනෙම විදිහකට මේ චාය එකක් හදලා ගන්න පුළුවන් මේ ඕනෙම කඩේකට ගියොත් ඉන්දියන් ශ්‍රී ලංකන් කියලා වෙනසක් නැහැ. හලෝ. හලෝ. දෙන්නවල් දෙන්න කේක්වා. විශේෂම දෙයක් තමයි වටලප්පන් මේ තියෙනවා හකුරු දාලා හදන කාල බලමුනේ හොඳට තියෙනවා මම ප්‍රයිස් ගන්න ආසන සෞදි අරාබියේ ඉන්න ගමන් මේ කඩේ තියෙනවා බ්‍රහස්පතින්දායි සෙනසුරාදායි ලම් ප්‍රයිස් තියෙනවා අයිටම් 7ක් එක ලම් ප්‍රයිස් එකක් ගන්න පුළුවන් ඔයාලා රියාද් අවට නම් ඉන්නේ ඔයාලා ඩෙලිවරි එකක් දා ගන්න පුළුවන් කඩේට එන්න බැරි නම් එවගේම ඔයාලට මොකරි ෆන්ක්ෂන් එකක් තියෙනවා නම් කෝල් එකක් දීලා මෙයාලා කැම ඕඩර් කරලා ඕනේ ෆන්ක්ෂන් එකකට බඩු ගන්නත් පුළුවන්. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමට ඉන්න. ජය වේවා.